බ අප සම්බන්ධ වෙලා ඉන්නේටෂ.lk වෙබ් අඩවියත් එක්ක අද විද්‍යාපාඩමුගණන මම ශාමලි සුරවීර එතකොට දරුවනේ අටශ්‍රේණයේ තියෙන පාඩං රාශයක්ක් ඇතුුනින් ඔබ බොහෝම ආස කරන පාඩමක් තමයි අද අපි ගෙනගන්නයන්. ගොඩක් අපි දරුවෝ ස්ටටිකාලේ දම්ම අහස බලන්න කැමතින් නේද රාත්‍රී කාලයේදී අහස නිරීක්‍ෂණය කරන්න තියෙනවනම් පැයක් දෙකක් වනත් ඒකට අපි බොහොම කැමති සමහර දරුවෝ ඉන්නවා අපිත් එක කතා කරනවා ඒ දරුවෝ කියනවා රෑ හවස හය හත අට වෙනකොට අහස සිදුවන දේවල් තිිච දැකල දේනවද කියලා ඉන්න හනෝ එතකොට ඒ තරන් උද්‍යෝගෙන් අහස නිීක්ෂණය කරන දරුවෝ අප අතර ඉන්නවා. ඔබ හල ඇති එකයාගේ වල්ගාතර නැද ඔහු කුඩාකාලයේදී ඒ නිරීක්ෂණය කරපු හැටි එතකොට ඒ වගේ දේවල් සම්බන්ධව දරුවනේ කුඩාකාලය ඉඳම්ම යොම් වෙනවා කියලා කියන්නේ ඔබට ලොකු විනෝදර්ශයක් සමඟ දැනුම එකතු වෙනවා කියන එක අ්‍යාවකාශයේ තරණය කරන අපේ ශ්‍රී ලාංකිකයෝ වොඩක් න්න නැද ඔබ දන්නව මේ වන කොටත් නාසා විද්‍යාතනය ඉන්න විද්‍යාඥන්ගෙන් බෙහෙවින් විශාල ප්‍රමාණයක් අපේ රටේ ඉන්න පුද්ගලය. ඒ එක්කම වැදගත් පුදගලෙක් කඔබදන්නවා මහාචාරිය සරත්ගුණපාල මහත්වය. නේද. ඔබට පුළුවන් ඒ අයි ගැන තොරතුරු තවදුරටත් හොයන්. ඉතින් දරුවනේ මේ සෞරාග්‍රහ මණ්ඩලය ආශ්චිත සංසිද්ධිසාහ ගවේෂණය කියන පාඩමට අදාළ බොහොමයක් ප්‍රශ්න මම අපේ වෙබ්බඩවියට දාලාතිනුියවන්.කේ වෙබ්බඩවියට ගිහිල්ලා බට පුළුවන් මේ පාඩමට සම්බන්ධ ගැටලු බොහො මේකට මොුණදන්න. ඔබගේ දැනුම වැඩි කරගන්න පුළුවන් ඒත් එක්කම මම රාධනා කරනුව මීට පස්සේ හවි ඔබට වෙලාව තියෙනවාං වෙන් කරගෙන ඔබේ ගෙදර එක්තර අස්ථානකට ගහිල්ලා අහස දවසේ තුළ පැයක්වත් අහස නිරීක්‍ෂණය කරන්න වෙලාවාක් වෙන් කරගන්න ඔබට පුළුවන් එතකට රාත්‍රී අහසේ හා සාමාන්‍යෙන් හවස හතට විතර ඉහලාහසේ ඉහළමාහසේ අපිට පුළුවන් ගමන් කරන චන්ද්‍රකාහෙම නිරීක්ෂණය කරන්න. ත්‍ර ගමන් කරන තරු ආකාරය හිමින් සැරේ ගමන් කරන තරු ඔබදැක්කොත් ඒ අනිවානෙන් චන්ද්‍රිකා. පහුගිය මෑතක ඔබ දකින් නැති උල්කාපාත වර්ෂාව. ඔබ ඉව නිරීක්‍ෂණය කරන්න ඕනි ඒවගේ සෞරග්‍රහන චන්ද්‍රක් දහන අපිට මේ හාමු වෙන දේවල් ඔබ ඒව ගැන හොයන්න ඕනි. ඉතින් දරුවනේ මේ පලවෙනි ප්‍රශ්නය විදිහට මම ඔබට ඉදිරිපත් කරේ සෞරග්‍රහ මණ්ඩලේ කියන්නේ මපක්ද කියර. එතකොට සෞරක් ග්‍රහ මණ්ඩලය කියලා කිව්වාම මේ බලන්න තැම් මෙතල ඉන්නේ සූර්යා සූර්යා ළඟ මිින්නි කෞදද බුද්ධ ත බුද්ධ සිකුරු පෘතුවිී අගහාරු බ්‍රහස්පති යුරේනස් නෙප්චූන් ඒ විදිහටය එත මේ සියලුම දෙනා එක ඇ සූර්යා සහ එයා වටා පරිප්‍රමණය වන සියලූම බ්‍රහලෝක එසි අල්ල ගත්තාම අප එකට කියනවා සෞරක් ග්‍රහම අණඩලය කියලා පෘතිවියත් ඒකට සම්බන්ධයි. පෘතුවියත් අපි සෞරක් ග්‍රහමණ්ඩලය ඉන්න එක් තරා ග්‍රහලෝකයක්. එතකොට දැ මේ සෞරක්ග්‍රහමාණලේ සලකපු හාම මෙ ඉන්න ග්‍රහලෝක බ්‍රමණය සහ පරිබ්්‍රමණය කියන ක්‍රියාවලි දෙකක් සිදු කරනවා. මොකක්ද බ්‍රමණය කියන්නේ ඒවගේ මොකක්ද පරිබ්්‍රමණය කියන්න කියන එක ඔබ තේරුම් ගත යුතුයි. දැන් අපි හිතමකෝ ඔයාරට කියනවා? තමන්ගේයක් තමන් වටාම කැරගෙන්ඩ කියලා. එතකොට අපිට පුළුවන් මෙම කැරගෙන තමන් වටාම මේ තමන් කියලා හිතුවොත් මෙයා වටා හොම කැරගෙන්න්න පුළුවන්. ත තවලායකොට කියනවා මෙයා වටා කරකෙමින් ගමන් කරන්න කියලා. මෙයා කර කැවී කරකැවි අර එ කෙනෙක් වටේ කරකිෙන. දැන් අපිහිතම සූරයා මැද්ද ඉන්නවන සූරයා මැදි කරගෙන අනෙක් දහලෝකමකොද කරන්නේ. තමන්ගේ වටා අබ්‍රම නේවෙමින් තමන්ගේ වටා කර කැවිමින්. සූරයා වටාත් කරකැවීම සිද්ධ වෙන. තුොර තම අක්ෂයටා කරකැවීමකට අපි කියලාාමක් කියලද බ්‍රමණයක් කියලා. එ තමන්ගේ අක්ෂය වටා කර කැවමින් මොකද කරන්න අපි තවත් දෙයක් වටත් කරකැවෙන වනං ඒක පරි බ්‍රමණයක් වෙනෝ. එතකොට අපි සුමෑ පෘතිවය ගත්තොත් පෘතුවය බ්‍රමණය වෙනවා. පෘතිවයේ බ්‍රමණය නිසානි ධරුවනේ දිවාරය ඇතිවීම සිද්ධ වෙන. එතකොට බ්‍රමණයසාහ පරිබ්‍රමණය සිදුවීම නිසානේ රිතු ඇතිවීම සිද්ධවෙන්නේ. වෙනස්ක ආගේ වගේ. තර පරිබ්‍රමණයයි බ්‍රමණයයි ඔබට තේරුම් යන්න ඇති. ඒත් එක්කම මේ පාඩමේදී තවත් වැදගත්මගොටසකට ම ඔබ එකතුරගෙන යනව දරුවනේ සෞර ග්‍රහණයක් නැතන් සූරයක් ග්‍රහණයක් කියන්නේ මොකක්ද කියලා. මේ බලන් දැ මේ තියෙන්නේ සූරයක් දහනයක් සිදුවන අවස්ථාවක මේ සූර්යා, ඒ වගේම චන්ද්‍රයා සහමේ ඉන්නේ පෘතුවිය. ත්‍රමේ ආකාශවස්තු පිහිටන ආකාරය දැනගත යුතුයි. ඔබ දැනගන්න ඕන සූර්යා සහ පෘතුවියෙන් මැදට චන්ද්‍රයා සම්බන්ධ වෙනවා. එතකට මේගොල්ල පිහිටුම එකම සල්ල රේකාවක තමයි පහින්නේ ඒකයි මේකේ තියෙන වැදගත්තම දුර්ලභගනයේ සිදුවීමක් වෙනවා කියලා කියන්නේ කයි ඔබ දන්නවා මේශයාල්ල ්‍රණය වෙවිින් පරිබ්‍රණය විමින් යන දේවල්න්නේ සූරයාාවට තුර මේගොල් ඔොක්කො එකඒේකාාවකට සම්බන්ධ වෙන දවසක් තින්. ඒම උනහම ඒ සූරයක් ද්‍රහනයක් වෙන. දැන් ඒවගේ දවසක් වෙන්නේ සාමාන්‍ය අමාවක දවසක. සූරයක් ධනයක් සිද්ධ වෙන්නේ. එඒතකොට බලන්න සූරයක්ද හනයකට අදාළ ලස්සන කතාවක් ඔබේ පෙළපොේතියනො තවමත් කියවල නැත්තක් ඔපට කියන ම ඒ පෙලපොතේ තියෙන කතාව කියවල බලන්න කියලා. එතකොට මේ බලන්න මෙතන චන්ද්‍රයාගේ හෙව නැල්ල ගිහිලා වැටෙන්න්නේ කාආගේෙද දරුවනේ අපි ජීවත්වන පෘතුවියමක්. එන්තු ඒක අපිට බලන්න පුළුව මෑතකාලයේදී පර්ණ චන්දක්ඩහන සෑහෙන් අපි දෙපුුව. තර ඔබත් බැලුවනම් මතකේ ඇති. ත්‍රේවගේ අවස්ථාවක මේ වස්තු පිටන ආකාරය, කොයි වගේ දවසකට සිදුවෙන්නේ කියන එක ඔබ දැනගත යුතුයි ඒත් එක්කම අපි ඊගා ප්‍රශ්නයට ගිහාම චන්ද්‍රග්‍රහනයක් සිදවෙන්නේ කොහොමද කියලා චන්ද්‍රක්්ධහනයක් සිද්ධවෙන්නේ කොහොමද ඇතරම චන්ද්‍රක්්ධහනක දී වෙන දේ බලන් සාමාන්‍යයෙන් අපට චන්ද්‍රද්ධහනයක් හම්බ වෙන්නේ දරුවනේ පසුලොස්සක පෝය දවස පසලොස්සක පෝය දවසක තමයි චන්ද්‍රක් ධහනයක් සිද්ධවෙෙන් එතකොට මේ ඉන්න කවුද සූර්යක් ඔබට පේනම ඇති මේ ඉන්න පෘතුවිය දැම් මේ තියෙන්න්නේ කවද චන්ද්‍රයක් එතකොට මේ තුන්දෙනත් මමාර කලින් ප්‍රකාශ කලාාවගේ එකම සරල රේකාාවත පිහිටන අවස්ථාව. ඒ වගේ අවස්ථාවක් උදාාවෙන පසලොස්සක දවසක තමයි මේ අපිට චන්ද්‍රක් ්‍රහනයක් දැක ගැනීමේ හැකියාව ලැබන් එක මෙතන බලන්න මේ මේ ඉතිෙන්න්නේ මේ අපි ජීවත් වන පෘතු විය තර මේ පෘතු වයේ හෙවනැල්ල ගිහිල වැටෙනවා චන්ද්‍රයාමත් එහෙම වනහම තමයි චන්ද්‍රක් ධානයක් සිදුවීම අපිට දැක ගත හැකි වන්නේ එකොට ඔබ දැනගත යුතුයි මේ අවස්ථාවේදී මේ ග්‍රහලෝක ආකාශ වස්තුක හොමද පිහිටන්නේ කියලා නෑද ඒත් එක්කම ඒවා සිදුවන දවස දැනගත යුතුයි පිටුුවම ඒ ඒ අවබෝධය ඔබට දැළගැනීමේ හැකියාව තිබිය යුතු වෙනවා. ඔබට පුළුවන් තවදුරටත් මේම සම්බන්ධ වනේද. විවිධආකාර අපි තොළතුර ලබාගන්න පුළුවන් මාධ්‍යන් තීරව ත්‍රේවට ගිහිල්ල තව තොරතුරු මේ සම්බන්ධම හොයන්න ඒවගේම අපේ තිවෂන් ඩොට්ටල්කේ වෙක් ඩවිට ගිල්ල මේ පාඩමට අදාලව තියෙන සියලූම ප්‍රශ්්‍රටික සාකච්චා කරන ඔබ ඒ දැනුම තව දුරටත් වර්ධනය කර ගැනීම අත්‍යවශ්‍ය වෙන. ඒත් එක්කම තමයි ඔබ දන්නා තරු රටා කීපයක්. දැ මේ තරු රටා කියලා කිව්ව හම අපි පහේ පන්තිී දම්බ තරවටා ඉගෙන ගන්නවනි. ඇත්තරම තර්වටා කියන්නේ දරුවනේ නිශ්චිතවම මෙහෙමයි කිය දෙයක් නෙවෙයි. අපිට පුළුවන් අපට පුළුවන් අහස නිවීක්ෂණය කනන්න පුරුදුනහම ඒ තරු අහස එකතු කරලා සිතිම් මවාගෙන රූප හදාගන්න. තරු විතරක් නෙමෙයි අපි සාමාන්‍යයෙන් එලිය දිහා බලන් ඉන්න කොට ගස් කොළංවල උඩු කොටස්ටික ත්‍ර පීටන විදිිය දිහා බලපු හාම සමහර වෙලාවට අපිට මිනිස්සු සත්තු මැවෙනවනේද අහසදදියා බරක් ඉන්නකට අහසේ වලාකුළුත්තේ වගේ හිතා ගන්න ලුවන් දවල් කාලටහිෙම් ආ ඒ වගේ ඉස්සර කාලෙ ජීවත්වෙච්ච බුද්ගලයෝ අහසේ තරු දැකලා ඒ ළඟළඟ තරු එකතු කරලා එක එක රටා හදාගත් අන ඒම තමයි අපි තරු රටාවක් කියලා කියන් තර මේ තරවටා භාවිතා කරලා ිනිස්සුමොකද කළේ දිශාවන් හොයාගෙන ගියා දිශාවන් හොයාගත්තා ඒත් එක්කන තමන් යන පාරවල් හොයාගන්න පුළුවන් වුණනා. නේද ස්තර කාලේ විිනිස්සුගාව මාලිමා තිබ නෑන දරුවුණේ එතකොට මේ පාලන තරදිහා දැකල තමයි දිශාව ොයාගෙන තමන්ගේ ගමන් මාර්ග සොයාගත්ති. ඔබ දන්න මේ මෑත කාලේ දෙැෙන් අපි කතා කරම ජේසස් වවාන්සක උප සිදුවච දවශසිදත් වල්ග දරුවක් ප ෑගෝ කිනවනි. ත්‍රෝභ මීට වඩා ොරතුර ගෙන දන්නව ඇති ප්‍රේ තරුව පායපු දිශාව හොයාගෙන තමයි ඒ මිනිස්සු මේ ඒ ස්ථානය හොයා ගත්ති. එහෙමිකක් අප අහලා තියෙනවනි ආංඒ වගේ. දැම් බලන්න මෙතන තියෙනවා. ඔබ දැනගත්යතු තර්වටා කීපයක්. මෙ බලන්න දකුණු කුරුසේ දකුණු පුරුසයෙන් පුළුවන් අපිට දකුණු පැත්ත දකුණු දිශාව හොයාගන්න. මේ සිතජේ බොහොම පල්ලහායින් මේ පායන තරවටාවක්. වගේ අපිට පුළුවන් ග්‍රහලෝකාගාරට ගිල්ල මීට වඩා තර්වටා ගෑන තොරතුරු හොයන්නට ඒත් එක්කම මෙතන තියෙනවා සිංහ ප්‍රාශියක් මේ බලන්න මෙතර තියෙනවා මහවලසා තාරකාම අණ්ඩලිය දැ මේවා අපිට කොහෙද කොයි මේ වෙලාවටද පායන්නේ ඒ වගේ මේ කොයි දිශාාවද මේවා හමුුවන්නේ කියන එක සොයන්ඩ ම ඔබට භාර කරනවා ට පොළුවන් මේ තොරොතු වූ හොයාගෙන මේ තරුවට හිතින් මවාගෙන ආස නිරීක්ෂණය කරන කොයිකොයි වෙලාවට පායන තරවටාද අපි දැකගන්න පුළුවන් කියලා බල ඒවාගේම තමයි රෑට පේන තරටිගෙන මේ පාදරටක. ත්‍රේ තරුවයා සේඩි ෝමති කියලා ඔොබට වැඩ් හැකියාව තියෙනු එති ඒ වගේ මේ වලන්න කුඩා වලස එතුකො මේ කුඩා වලසා කියලන තාරකාමනලේ ගත්තා මෙතන ඉන්නම පෝලාස් ත පුතුේ උත්‍ර හොයාගන්න පුළුවන් වැදගත්වනල ද්‍රැව තාරකාාව මේ තියන් ද්‍රවතාරකාාව ඇත්තම් පෝලාරිස්. ඒ වගේම තමයි මහාවලසාගේ මේ තියෙන මෙන්න මේ තරු දෙක දරසක තරක කිය මොකද හේතු ඒ තරු දෙක ඔස්සේ උගට බලපු හම තමයි අපිට පේන්නේ මෙතන ඉන්න ද්‍රවතාරකාව හෙවත් පෝලාරිස්. ඉති ඔය වගේ රසවත් දේවල් හොයන්ද ඔබ සූදානං වෙන්න ඕනේ මේ පාඩම අධ්‍යයනයක් සමඟ. ත්‍ර මන් මේ ඉදිරිපත් කලේ ඔබට ප්‍රශ්න කීපයක්නේ. නවත් ඔට කියන්නේ අපේ මේ වෙබ්බඩ වට ගිහිල්ලාමට අදාල ප්‍රශ්න ගැටලු තෝරගෙන ඒවට පිළිතුරුලියන්න ඒවා උත්සා කරන්න කොමදේ වට සාර්ථක පිළිතුරක් නිර්මාණය කරගන්න කියලා. අද අපේ පාඩම මෙතැනින් සමාප්ත කරන ස්තූතියි.